පොහට්ටුවකේන දේශපාලන ව්‍යාපාරය අද තුනට කැඩිලා තියෙනවා. ඒ කියන්නේ මොකක්ද? මේ ජාතිවාදයේ විස වපුරපු ජාතිවාදයේ පෝෂණය කර පොහට්ටුව ටීන් කොල්ලකෙල්ලන්ට හඳුන්වා දෙන කලින් ටීන් සෝප් දැන් රුපියල් 90කට. අද තුනට කැඩිලා. මේ රටේ ජනතාවගේ ප්‍රාර්ථනාවක් තිබුණා සිංහල දෙමළ මුස්ලිම් ජනතාව සහෝදරත්වයෙන් ඉන්න රටක් හදයි කියලා. හැබැයි කවදාවත් මතක තියාගන්න මේ පක්ෂ සහෝදරත්වයෙන් ඉන්න රටක් හදන්නේ නැහැ. ඔය ආණ්ඩු කරපු කට්ටිය. ඒගොල්ලන්ට හැමදාම වුණ මොකක්ද? ගැටුම් තියෙන රටක්, යුද්ධ තියෙන රටක්, එකිනෙක අතර වෛරයෙන් තියෙන රටක්. විවිධ ජාතිවාදී සංවිධාන හැදුණි මුස්ලිම් ජනතාවට විරුද්ධව යුද්ධ කාලෙ නෙවෙයි යුද්ධෙන් පස්සේ. ඒ කියන්නේ මොකක්ද? උතුරේ යුද්ධය අවසන් වුණාට පස්සේ නැවත ගැටුමක් ඒගොල්ලන්ට ඕන වුණා. 2015 නැවත පටන් ගත්තා මුස්ලිම් ජනතාව ඉලක්ක කරගෙන. වඳ කොත්තු තියනවා කිව්වා, වඳ ඇඳුම් තියනවා කිව්වා. ලෝකේ මෙච්චර විද්‍යාව දිනුවලා තියෙන ලෝකෙක. ලෝකේ කොහෙවත් තාම හොයාගෙන නැහැ ඇඳුම් හැන්දාම වඳ වෙනවා කියලා. හැබැයි ඇඳුම් හැන්දාම වඳ වෙනවා කියලා හොයාගත්ත කවුද? පොහට්ටු. අම්පාර පැත්තේ කොත්තු කාපුවම වඳ වෙනවා කියලා හොයාගත්ත කවුද? පොහට්ටු. මුස්ලිම් ජනතාවට එරෙහිව මතය ගොඩ නැගුවේ පොහට්ටුව. මොකද කියන්නේ? ඒකේ ප්‍රතිඵලයක් හැටියට මොකද වෙන්නේ? 2019 ගෝඨාභය ජනාධිපති වෙනවා. ඕනෑම ලැස්සක මුස්ලිම් අපේක්ෂකෙක් ඉන්නවා. පොහට්ටුවේ තිබ්බේ නැහැ. මතකද? ද පොහට්ටුව තමගේ මුළු දේශපාලන ව්‍යාපෘතියම බවට පත් කරගත්තේ මොකද්ද? ජාතිවාදී. දැන් අන්නේ පොහට්ටුව මොකද වෙලා තියෙන්නේ? ඈලි තුනකට කැඩිලා තියෙනවා. ජාතිවාදී පෝෂණය කරපු, ජාතිවාදී ආරක්ෂා කරපු, ජාතිවාදී ඉදිරියට ගෙනිච්ච පොහට්ටුව අද කෑලි තුනකට කැඩිලා